ආයිෂ බොහෝ වේවා. අදත් ඔබට සුබම සුබ දවසක් විශ්ව ලෝකයෙන්. ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත්ම සරු පොළොවක්, සරුසාර භූමියක් තියෙන රටක්. මේ රටේ විසිකරන දණ්ඩක් පවා පැලවෙන බවට පැරණන් කියපු කතාව ඔබ උනත් දහස් වාරයක් අහලා ඇති. ඒ වගේම තමයි අපේ රටේ වැවෙන පැලෑටි වලින් අති බහුතරයක් ශාක මොකක්ම හරි වෙදකමකට භාවිතා කළ හැකි ඒවා කියන කාරණයත් ඔබ දන්නවා. ඒ අතරිනුත් විශාල ශාක පැලෑටි ප්‍රමාණයක් පිළිකාව කියන බරපතල රෝගය සඳහා ඖෂධ වශයෙන් භාවිතා කළ හැකි දිව්‍යමය ගුණ සහිත ඒවා. නවීන විද්‍යාව මගිනුත් පර්යේෂණ ඔස්සේ දැන් මේ ශාකවල පිළිකා නසන බලය ගැන තහවුරු කරගෙනයි තිබෙන්නේ. ඉතින් අද අපි ඔබට කියන්නේ මේ ලක් දෙරණ මත වැවෙන ඒ වගේ විශ්මිත ශාක පැලෑටි වර්ග 8ක් ගැන තොරතුරුයි. රැඳෙන්න කියලා ආරාධනා කරන්නේ විශ්ම ලෝකයේත් එක්ක මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසාන තත්පර කිහිපය දෙක. අංක 1. පුපුල. පුපුල කියන්නේ ශ්‍රී ලංකාවට ආවේනික පඳුරු වශයෙන් වැවෙන ශාකයක්. මේකේ උද්භිත නාමය වෙන්නේ වන්රෝනියා සෙලනිකා යන්න. මේවා හෙළ වෙදකමේ කැඩුම් බිඳුම් වලට පාවිච්චි කරනවා කියලා තමයි ප්‍රසිද්ධ. හැබැයි පිළිකා රෝග නිෂේධනය කිරීම සඳහා මේ පුපුල කියන ශාකය මහෝපකාරී වෙනවා කියලා තමයි හෙළ වෙදවරුන්ගේ මතය වෙන්නේ. බාල කුමාර කල්කය, වැල්මි කල්කය, ඔඩු තෛලය, උල්ලෝගම් තෛලය වගේ ඖෂධීය තෙල් වර්ග නිපදවන්න මේ පුපුල කියන ශාකය නැතිවම බෑ. විශේෂයෙන්ම ගත්තොත් මේ ඔඩු තෛලයෙන් කරන්නේ පිළිකා ගෙඩි ඇති වුනහම ඒක ශරීරය පුරා පැතිරිලා යන එක වළක්වන එකයි. ගෙඩි, ඊට පස්සේ වන, මේ වගේ දේවල් එක්ක එන පිළිකා තත්ත්වවලදී ඒ කියන තුවාලයේ පැතිරීම වළක්වන්නත් මේ තෙල් එක පාවිච්චි කරනවා. ඒ වගේම තමයි පුපුල තුල වර්නොලැක්ටෝන්, සැෆොනින්ස් හා පොලිෆිනෝල්ස් යන පිළිකා සෛල සමග සටන් කරන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස්, එහෙම නැත්නම් ක්‍රියාකාරී සංයෝග අඩංගු වන බව දැන් නවීන විද්‍යාත්මක පරීක්ෂණ මගිනුත් තහවුරු කරගෙන තිබෙනවා. මෙහිඳ දැන් පුපුල ශාකයේ මේ අතිශය බලගතු පිළිකා නසන ක්‍රියාකාරී සංයෝගය යොදාගෙන පිළිකාවට එරෙහි නවීන බෙහෙත් පවා නිපදවීම ආරම්භ කරලා තියෙනවා. මීට අමතරව ගත්තොත් කැඩුම් බිඳුම් වෙදකම් සඳහාත් පුපුල ශාකයේ කොටස් බහුලව භාවිත කරනවා. මේ ශාකයේ ශ්‍රී ලංකා භූමියෙන් පමණක්ම හමු වන නිසා මේව ගෙවතුවල වගා කොට ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීමක්. අංක 2. සරක්කු. ඉතාම ප්‍රබල පිළිකා මර්ධනය කිරීමේ බලයක් සතු එරිසිෆෝලීන් කියන රසායනික සංයෝගය සරක්කු ශාකයේ පත්‍රවල අඩංගු බවයි මෑතකදී සිද්ධ කරන ලද පර්යේෂණයකින් තහවුරු කර ගැනුනේ. මේ ශාකය නිජබිම වෙන්නේ උතුරු ඇමරිකාව. මේක ශ්‍රී ලංකාව ඇතුළේ ඉතාම සාර්ථකව වගා කිරීමේ හැකියාව තිබෙනවා. මේකේ සුවිශේෂීම ලක්ෂණය තමයි මේ ශාකයේ පත්‍රවල තියෙන අපි මේ කියපු එරිසිෆෝලීන් කියන රසායනික සංයෝගය ප්‍රබල පිළිකානාශකයක් නිසා ඒක පිළිකා මර්ධනය වෙනුවෙන් යොදා ගන්න පුළුවන් වීම. කුරුඳු, සාදික්කා සහ කරාබු නැටිවල අඩංගු රසය, සුවඳ සහ ඖෂධීය ගුණයත් මේකේ අඩංගුයි. මේ ශාකයේ පත්‍රවල සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යවශ්‍ය වන ෆීනෝල්, ෆ්ලෙවනොයිඩ් සහ ප්‍රතිඔක්සිකාරක ගුණයන්ගෙන් සමන්විතයි. ඒ වගේම ආහාර රසකාරක ගුණාංගවල යෝජිනෝල්, බීටා කැරියෝෆිලින් කියන සංයෝගත් ඉතාම ඉහළ මට්ටමක පවතිනවා කියලයි සඳහන් වෙන්නේ. ඇමරිකාවේ වෙන ශාක පත්‍රවල යෝජිනෝල් 65% අන්තර්ගතයි. හැබැයි අපේ වාසනාවට විසිකරන දඬු කෑල්ලක් නැවත පැලවෙන මේ අපේ පොළවේ 185% පමණ අන්තර්ගත වෙනවා කියලා සඳහන් වෙනවා. පිළිකාවලට අමතරව කොලෙස්ටරෝල් වලටත් එරෙහිව සටන් කිරීමේ හැකියාව මේ සරක්කු වලට තිබෙනවා. ඖෂධීය ගුණයෙන් සහ සුවිශේෂී ආහාර රසකාරකයක් වශයෙන් යොදාගත හැකි මේ ශාකය නුදුරු අනාගතයේදී ඉහළ ආර්ථික වටිනාකමක් ඇති වගාවක් ලෙසත් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට හැකිවන බවයි අපේ විශ්වාසය. අංක 3. ඉරමුසු. ඉරමුසු කියන්නේ ඇඟ නිවෙන ශාකයක්නේ. බාහිරින් ගන්න කෘතිම ආහාර වර්ග වගේ දේවල් පරිභෝජනය නිසා අපේ ශරීරයේ රුධිරය ඇතුලේ දිනපතා විවිධාකාර විෂ එකතු වෙනවා. අනික් පැත්තෙන් දැන් අපේ ආහාර රටාවේ අක්‍රම බව නිසා පිළිකා තත්ත්ව ඇති වෙන බව මේ වෙද්දී පර්යේෂණාත්මකව ඔප්පු කරලා අවසන්. මෙන්න මේ අපේ ඇඟ නිවා ගන්න එක, ලේ පිරිසිදු කරගන්න එක, පිළිකා වලින් බේරිලා එන්න එක ඉතාම වැදගත්. අපේ රුධිරයේ තියෙන විෂ වර්ග තැන් තැන් වල එකතු වෙන්නේ නොදී නිසියාකාරයෙන් බැහැර කරලා ලේ පිරිසිදු කරන්න ඉරමුසු වලට පුළුවන්. ඒ වගේම තමයි ඉරමුසු තුල පිළිකා සෛල විනාශ කරන සැෆොනින්ස් හා පොලිෆිනෝල්ස් කියන ප්‍රබල ක්‍රියාකාරී සංයෝග දෙක අඩංගු බවයි පරීක්ෂණ මගින් හොයාගෙන තිබෙන්නේ. මේ නිසා පිළිකා සෛල ශරීරය පුරා පැතිර යාම නැවැත්වීම, පිළිකාවකට ප්‍රතිකාර කරද්දී ඇතිවන දාහමය තත්ත්ව අවම කිරීම ඇතුළු ගුණ රසකින් මේ ඉරමුසු පොහොසත්. ඉරමුසු කොළ කැන වශයෙන් භාවිත කිරීම සහ මුල් තඹ ලැබීම මගින් ඔබට මේ ශාකයේ මහඟු ගුණ ශරීරයට ලබා ගන්න පුළුවන්. පැරණන් ඉරමුසු ශාකයේ වටිනාකම හඳුනාගෙන එවසිය ගෙවැත්තේ පවා වගා කරගත්තා. තමන් බැහැ දකින්න නම්තන් තමන්ගේ ගෙදරට එන අමුත්තන්ට ඒ වලින් හදපු කැඳ වලින් සංග්‍රහ කළා. ඉතින් ඔබටත් පුළුවන් නම් අද ඉඳන් ඒ දේවල් සුළුවෙන් හරි ඔබේ ජීවන රටාවට එකතු කරගන්න. පිළිකාව කියන්නේ මොකද? අද වෙද්දි ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක හැදෙන්න පුළුවන් රෝගයක්. ඒ නිසා පරිස්සම් වෙන එක සහ ඒ වලින් වැළකීලා ඉන්න එක කෝකටත් හොඳයි. අංක 4. ගැටතුඹ.
මේ ගැටතුඹවල විශේෂයෙන්ම පවතින ආහාර ජීර්ණ පද්ධතිය පිරිසුදු කිරීමේ හැකියාව සහ බඩවැල්වල රෝග ඇතිවීම අවම කිරීමේ හැකියාව නිසා ගැටතුඹ ආහාරයට ගන්න අයට ආහාර නිසා ඇතිවන පිළිකා නිරායාසයෙන්ම වළක්වා ගන්නට පුළුවන්. ආයුර්වේද විද්‍යාවේ එන ගැටතුඹවල පිළිකා නැසීමේ බලය ගැන එහෙම ලියෙද්දී දැන් නවීන විද්‍යාත්මක පරීක්ෂණ වගිනුත් මේ ගැටතුඹ තුල පිළිකා සැල විනාශ කරන සැෆොනින්ස් හා පොලිෆිනෝල්ස් කියන ප්‍රබල ක්‍රියාකාරී සංයෝග දෙක අඩංගු වන බවයි සොයාගෙන තිබෙනේ. මිනිසා පිනිකා නසන නවීන ඖෂධ සෑදීම් සඳහා දැන් ගැටතුඹ යොදා ගන්නවා. ගැටතුඹවල අන්තර්ගත අනෙකුත් රසායනික සංයෝග මගින් ශරීරයේ විස හරණය කරලා තරබාර බව අවම කිරීම සිද්ධ වෙනවා. මින්ද පිළිකා රෝගියෙකු නොවන නිරෝගී අයෙකුට වුණත් ගැටතුඹ නිතරම ආහාරයට ගත්තොත් පිළිකා වැළඳීමේ අවදානම ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම පිළිකාවක් වැළඳුණු පුද්ගලයෙකුගේ පිළිකා සෛල වර්ධනය වීමේ වේගය අඩපණ කරන්නත් මේවල අඩංගු සංයෝගවලට පුළුවන් කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. අංක 5. චීන අල. චීන අල කියන්නේ සිංහල ආයුර්වේදයේ පිළිකා සුව කිරීම සඳහා භාවිතා කරන ප්‍රධානතම ඖෂධයක්. පැරණන් විසින් මේවා ශරීරයේ ගෙඩි වර්ගවලට, සමේ ආසාදනවලට, විශේෂයෙන්ම ආතරයිටිස් වලට සහ අංශභාග රෝගවලට එරෙහිව ඖෂධයක් විදිහට භාවිත කරලා තියෙනවා. ඒ වගේම චීන අල තුලත් අපි කලින් කතා කරපු පිළිකා සෛල විනාශ කරන සැෆොනින්ස් හා පොලිෆිනෝල්ස් කියන ප්‍රබල ක්‍රියාකාරී සංයෝග දෙක අඩංගු වෙනවා. විශේෂයෙන්ම පිළිකා රාශියකට එරෙහිව සටන් කරන චීන අල, ඉරමුසු සහ කළුතුරු මිශ්‍රණය පැරණි වෙදමහතුන් විසින් හෙළ වෙදකමේ බහුලව යොදා ගන්න එකක්. අස්ථි පිළිකාවලට එරෙහිව ප්‍රතිකාර කිරීමේදී චීන අල නැතිවම බැරි දෙයක්. හෙළ ආයුර්වේදයට අනුව මිනිසාට වැළඳිය හැකි ගෙඩි වන පිළිකා වර්ග 5000කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. මේකෙන් රසකට චීන අල සම්මිශ්‍රිත ඖෂධ මගින් ප්‍රතිකාර කරන්න පුළුවන්. මීට අමතරව පිළිකා ඇතිවීම වැළැක්වීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමටත් චීන අල ඉතාම හොඳ ඖෂධයක්. මේ නිසා චීන අල අන්තර්ගත වෙන චෝපවිනි චූර්ණය, අලබේ චූර්ණය කියන නම් වලින් බොහෝ විට මේ පිළිකා රෝග තත්ත්වවලදී මේ ගහ මේ ශාකය භාවිත කරනවා. අංක 6. කටුපිල. කටුපිල කියන්නේ දේශීය ආයුර්වේදයේ විතරක් නෙවෙයි ලෝකයේ පුරාම පිළිකා සඳහා සුප්‍රසිද්ධ දෙයක්. කටුපිල වලින් සාදගන්න කැඳ සියලු පිළිකා රෝග සඳහා ගුණදායකයි. පිළිකා වලට විතරක් නෙවෙයි ඕනෑම ආකාරයක ශරීරයේ ඇතිවන ගෙඩි වර්ගවලට කටුපිල ගුණදායක වෙනවා. ගර්භාෂ ගෙඩි, ආර්ෂස් ගෙඩි, වන, සුව නොවන තුවාල, බඩවැල් ගෙඩි වගේ රෝග ගණනාවකට කටුපිල යොදා ගන්නවා. සාමාන්‍යයෙන් විෂ ශරීරගත වීම කියන තත්ත්වය පොදුවේ ගත්තොත් මේ හැම විෂකටම කටුපිල කැඳ පාවිච්චි කරන්න පුළුවන්. කටුපිල මගින් පිළිකා සෛල පැතිරීමේ වේගය අඩපණ කරලා මේකට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා. කටුපිල කැඳ වගේම මේකෙන් සාදගන්න තේ පානය කිරීමත් ඕනෑම ආකාරයක පිළිකාවක් වර්ධනය වීම වැළැක්වීම සඳහා සුදුසුයි. විශේෂයෙන්ම කියන්නට ඕනේ කටුපිල ගර්භාෂ සහ පියේරු පිළිකාවලට ඉතාම ගුණයි. ඒකට හේතුව තමයි ගෙඩි ආදිය දිය වෙලා පැතිරිලා ඉවත් කරන්න පුළුවන් ලේඛනීය කියන ගුණ මෙන්න මේ කටුපිල වලට තියෙනවා. අංක 7. බක්මී. බක්මී ගෙඩිවල අන්තර්ගත වෙන ඉන්ඩොලේ ඇල්කලොයිඩ්ස් මගින් පිළිකා ඇතිවීම වළක්වනවා කියලා මේ වෙද්දි ඔප්පු වෙලා තියෙනවා. බක්මී ගෙඩිවල ඇඟ නිවීමේ ගුණයක් සහ ලේ පිරිසිදු කිරීමේ ගුණයක් තියෙනවා. ඒ වගේම බක්මී ගෙඩි ව්‍යංජනයක් විදිහටත් බක්මී දළු සාමාන්‍ය ලෙවලු සකස් කරන ආකාරයටත් සකස් කරලා ආහාරයට ගන්න පුළුවන්. එහෙම ගත්තොත් ඔබටත් මේකෙන් නිසි ඵල නෙලා ගන්න පුළුවන්. මීට අමතරව ස්නායු සහ වාත රෝගවලටත් ඉදිමු මවම කරමින් වේදනා නාශනයටත් විෂ නැසීම, විකෘති සෛල ගුණණය නැවැත්වීම වගේ ගුණයන් නිසා පිළිකාවලට එරෙහිවත් ඖෂධයක් වශයෙන් බක්මී භාවිත කරනවා. ඕනෑම ආකාරයක පිළිකාවකට එරෙහිව මේ ශාකයේ ගුණ දෙන බව වගේම මේ ශාකයේ පංචාංගයම සියලුම රෝග තත්ත්ව සඳහා මොනෑම හෝ සහනයක් ලබා දෙන බව තමයි හෙළ වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙන්නේ. වැදගත්ම දේ තමයි මේ ශාක තියෙන්නේ බොහොම අතලොස්සක් නිසා බක්මී කියන්නේ රැකගත යුතුම ශාකයක්. අංක 8. කළුදුරු. කළුදුරු කියලා කියන්නේ මරණය හැර අනෙකුත් සියලුම රෝග සුව කරන බලගත් ඖෂධයක්. මරණය පෙනිපෙනී ඉන්න විෂ ශරීරගත වුවන්ගේ පවා ජීවිත බේරගන්නට තරම් ප්‍රතිකාර කිරීමේ හැකියාවක් කළුතුරු සතුව තියෙනවා කියලයි පොත්පත්වල විශේෂයෙන්ම හෙළ වෙදකමේ සඳහන් වෙන්නේ. ඒ වගේම පිළිකා සෛල ඍජුවම විනාශ කරන තයිමොක්විනෝන්, ඇල්ෆා හිඩරින්, සැෆොනින්ස්, පොලිෆිනෝල්ස් වැනි ක්‍රියාකාරී සංයෝග විශාල ප්‍රමාණයක් කළුතුරු තුළ අන්තර්ගත වන බවයි විද්‍යාත්මක පරීක්ෂණ මගින් හොයාගෙන තිබෙන්නේ. පිළිකා රෝග පාලනයට කිමෝതെරපි කියන ප්‍රතිකාරය ලබා දෙනවා කියලා ඔබ සමහර විට අහලා ඇති. අන්නේ ප්‍රතිකාරය ස්වභාවිකවම ඉෂ්ට කරලා දෙන්න කළුතුරු වලට පුළුවන්. කළුතුරු විකිරණ හානි වලින් තොරවම මොලේ පිළිකා, රුධිර පිළිකා, බඩවැල් පියරු සහ මුඛ පිළිකා අවදානම් අවම කරනවා. සාමාන්‍යයෙන් පිළිකා සඳහා කරන ප්‍රතිකාරයකදී අපේ ශරීරයේ සාමාන්‍ය සෛල වලට හානි වෙන එක වළක්වන්න අමාරු දෙයක්. හැබැයි කළුතුරු කියන්නේ ශරීරයේ සාමාන්‍ය සෛල වලට හානියක් නොකර පිළිකා සෛලෙහිවත් විකෘති සෛල විනාශ කරන්න පුළුවන් ආහාරමය ඖෂධයක්. ඉතින් ඔබට පිළිකාවක් තිබුණත් නැතත් කළුතුරු පාවිච්චි කරන එකෙන් ඔබට ඒ අවදානමෙන් මිදෙන්න පුළුවන්කම තිබෙනවා.
ඉතින් අද අපි ඔබට කිව්ව මේ ශාකවලට පිළිකාවලට එරෙහිව සටන් කිරීමේ බලයක් ලැබිලා තියෙන්නේ ඒවා අඩංගු ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් එහෙම නැත්නම් ක්‍රියාකාරී සංයෝග පිළිකා සෛලවලට ඍජුවම පහර දීම සිද්ධ කරන හින්දා. මේ ශාකවල මේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා කියලා මෑතකදී කොළඹ විශ්වවිද්‍යාලය මගින් සිද්ධ කරපු පර්යේෂණයකින් හරියටම සනාථ කරගත්තා. ඉතින් මේ පර්යේෂණ හොයා ගැනීම හින්දා මේ ශාක තුල අන්තර්ගත ඒ ක්‍රියාකාරී සංයෝග කොටස් නවීන විද්‍යාගාර තුලදී එළියට අරගෙන පිළිකාවට එරෙහි තම සාර්ථක ඖෂධ සෑදීම පවා දැන් වෙද්දී ආරම්භ වෙලා තියෙනවා. ඉතින් පිළිකාවෙන් දුක් විඳින ආදරණීය රෝගීන්ට ඉදිරියේදීම සුභාරංචිය අහන ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අදට අපි ඔබෙන් සමුගන්නවා.